මොනවද අපේ ශ්‍රී ලාංකිකයන් අතර බහුලව දක්නට ලැබෙන ලිංගිකත්වය පිළිබඳ ඇති මිත්‍යා විශ්වාස සහ වැරදි ආකල්ප වැටහීම? ඔනි සංසලා ඇත්තටම ලිංගිකත්වය පිළිබඳව තියෙන මිත්‍යා විශ්වාස සහ වැරදි මතවලට මූලිකම හේතුව ડોક્ટર කපිල සහ ડોક્ટર රූබන් කිව්වා වගේ හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නොලැබීම. ඒක පෞල් මට්ටමින් එහෙම නැත්නම් පාසල් මට්ටමින් හෝ සමාජීය මට්ටමින් ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගනු ගෑනි දරුවෙක් වැඩිවියට පත්වීම කියන්නේ ඇය ලිංගික වශයෙන් පරිණත වීම. නමුත් ඒක අපේ සමාජවල ඒක විශාල වශයෙන් ඇත්තටම ඒක උත්සවයක්. ඒ කියන්නේ ඒක සෙලිබ්‍රේට් කරන්න දෙයක්. එහිදී කියන්නේ ලොකු උත්සවයක් පවත්වනවා. ඒ ගැහණු දරුවා හොඳින් මේ හොඳට අන්දලා ඉස්සරහට ගේනවා, රතිඤ්ඤා පත්තු කරනවා, මත්පැන් වගේ දේවල් පාවිච්චි කරනවා එවැනි උත්සවවලදී. නමුත් මේ ක්‍රියාවලිය ඇතුළේ තියෙන මෙම දරුවාගේ තියෙන ලිංගික විපර්යාස, එහෙම නැත්නම් කායික හා මානසික විපර්යාස මේ සමග ඇතිවෙන මේ දරුවට කියලා දෙන්නේ කියෙන් කී දෙනාද? ඉතින් මෙන්න මේ වගේ අර ලිංගික අධ්‍යාපනය අපි පාසල් තුනුණත් ඒක බොහොම සප්‍රෙස් කරලා තියෙන්නේ. කියන්නේ අපි පෙළපත්වල තියෙනවා මේක, හත වසරේ ඉඳන් සෞඛ්‍යවල එහෙම නැත්නම් විද්‍යාව පොත්වල මේ පිළිබඳව තියෙනවා. නමුත් ඒක අපි ගොඩක් අර දරුවට තේරෙන අයුරින් සාකච්ඡා වෙන්නේ නැහැ කියලා මට කියන්න පුළුවන්. ඒ එකක්. ඊටන් අමතරව ස්වයං වින්දනය ගැනත් මම කතා කරන්න ඕනේ. විශේෂයෙන් පිරිමි දරුවන් ලිංගිකව පරිණත වීම වීමෙන් පස්සේ, කියන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 9, 12, 9, 12 අතර වෙනකොට එයාලා ලිංගික වශයෙන් පරිණත වුණාම එයාලා ස්වයං වින්දනය දෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය බොහොම හොඳ බොහොම ලිංගික වශයෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කෙනෙකුගේ දකින්න ලැබෙන ක්‍රියාවලියක්. ඇත්තට මීට වඩා අඩු දරුවනුත් ස්වයං වින්දනය යෙදෙන අවස්ථා අපි දැකලා තියෙනවා. නමුත් ඒක ලිංගික අභිප්‍රායක් ඇතිව කරන දෙයක් නෙමෙයි. නමුත් ඔවුන් ඒකෙන් සතුටක් ලබනවා. අනිත් එක තමයි මේ ලිංගික ස්වයං වින්දනයත් එක්ක තියෙන ගැටළු සහගත මිත්‍යා විශ්වාස තමයි මේ ස්වයං වින්දනය යෙදීමෙන් ධාතු පිට වීමේදී ඔවුන්ගේ ශරීර ශක්තිය හීන වෙනවා, එහෙම නැත්නම් ඇඟ කෙට්ටු වෙනවා, මානසික ශක්තිය දුර්වල වෙනවා, අන්න ඒ වගේ දේවල්. ඒවත් එක්තරා විදිහක මිත්‍යා මත. ඒවා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම මේක ස්වයං වින්දනය යෙදෙන එක ඇත්තටම ස්ට්‍රෙස් රිලීෆ් වෙන එකක්. ඒ කියන්නේ මානසික පීඩනය අඩු කරන දෙයක්. සිත සැහැල්ලු කරන දෙයක්. එකම තමයි මම කතා කරන්න කැමති දැන් සමහර ලිංගික තත්ත්වයන් ගැන අපේ තියෙන අවබෝධය. උදාහරණයක් වශයෙන් මම කතා කරන්න කැමති වැජිනිස්මස් කියන තත්ත්වය ගැන. වැජිනිස්මස් කියන එහෙම නැත්නම් කලව බන්ධය කියලා මේ තත්ත්වය හඳුන්වනවා සමාජයේ. බොහෝ වෙලාවට මේ කාන්තාවන් අපිට යොමු කරන්නේ ප්‍රසවහා නාරි වේද වෛද්‍යවරුන්. මේ මම මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කරනවා නම් ඒකෙදි වෙන්නේ පළමු එක්වීමේදී කාන්තාව බොහොම බය වෙනවා මේ ලිංගික එක්වීමේදී ඇගේ පෙර එයා අහපු කියපු දේවල් මිතුරුයන්ගෙන් අහගත්ත දේවල් වලදී මේ පළවෙනි එක්වීම බොහොම රිදුම් සහගතයි, වේදනාවක් ඇති වෙනවා, අධික ලෙස රුධිරය පිට වෙනවා. මෙන්න මේ වගේ දේවල් නිසා එයා මේ තත්ත්වෙට ගොඩක් බය වෙනවා. ඒ නිසා හැමතිස්සෙම ලිංගික ක්‍රියාවලියේ මුල් කොටස් හොඳින් සිද්ධ වුණත් අන්තිම ලිංගික සංසර්ගය දක්වා යද්දී ඔවුන් අර කකුල් දෙක තද කරගන්නවා. ඒකට තමයි අපි මේ කලව බන්ධය කියන එක ඒ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම මෙහිදී වෙන්නේ දැන් අර කාන්තාවගේ තියෙන අධික බිය නිසා, ලිංගික සංසර්ගයට තියෙන අධික බිය නිසා ඔවුන්ගේ යෝනි මාර්ගයවට මාංශපේශී ඉතාම තද තත්ත්වයකට පත් වෙනවා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී ලිංගික සංසර්ගයකට උත්සාහ කරොත් ඇත්තටම ඒක අපහසුතාවයක් සහ වේදනාවක් ගෙන දෙන කාර්යයක් වෙන්න පුළුවන්. සමහරවිට රෝගියා හිතනවා, එහෙම නැත්නම් මේ යුවළ හිතනවා මේ යෝනි මාර්ගයේ තියෙන යම් අසාමාන්‍යතාවයක් නිසා තමයි මේක වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට මෙයාලා හිතන්නේ මේක යෝනි මාර්ගයේ පටු බව හා කුඩා බව නිසා තමයි. ඔතන අර විද්‍යා විශ්වාසයක් තියෙනවනේ, කලින් හිටපු පෙම්වතා කරපු කොඩි වෙනයන් නිසා තමයි කල්ලවන්දේ වෙලා තියෙන්නේ කියලා. කල්ලවන්දේ වෙලා තියෙන එක බන්ධනයක් කියන එක තමයි කියන්නේ.